ගර්භණී භාවයේ බලාපොරොත්තුෙන් සිටින ඔයාලා අපේ මින්නෝ එක්ස් YouTube channel එක අදම subscribe කරන්න. සුබ දවසක් කොල හැමෝටම මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මම අද කතා කරන්න යන්නේ හෝසප් වීම ක්‍රමවත් කරගන්න ආකාරය. කියන්නේ ඔයාලට අක්‍රමවත් හෝසප් චක්‍රයක් තියෙනවනම් ඒ ක්‍රමවත් කිරීමට ස්වභාවිකවම කර හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක්. ඉතින් මේවා නිවසේදීම පහසුවෙන්ම ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. අපි බලමු හොසප් වීම මේ විදිහට මාසෙන් මාසේ දවසක් දෙකක් ප්‍රමාද වන්නේ හෝ කලින් සිදුවන්නේ ඇයි කියලා. කියන්නේ අක්‍රමවත් වීමට හේතුව මොකද්ද කියලා. ගැබ් ගැනීමක් සිදු විට අනිවාර්යයෙන්ම හොසප් වීම ප්‍රමාද වීමක් සිදුවනවා. නියමිත දිනේට හොසප් වීම සිදුවන්නේ නැහැ. නමුත් වෙනත් හේතු නිසා හොසප් වීම මගහැරීමට හෝ ප්‍රමාද වීම සිදුවනවා. පොදු හේතුවක් තමයි විශේෂම බලපාන හේතුව හෝමෝන අසමතුලිතතාවය. ඒ වගේම මේ බරපතල රෝගී තත්ත්වයක් ඉදත් වෙන්න පුළුවන්. හොසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍ය අවස්ථා දෙකක් තියෙනවා. සාමාන්‍ය හොසප් වීම ආරම්භන මුල් කාලයේදී හෝ ආර්ථව හරණය ආරම්භ වන විට මේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. මම දැන් කතා කරන්න යන්නේ ඔසප් වීම මේ විදිහට ක්‍රමවත්ම සිදු නොවීමට බලපාන හේතු මොනවද කියලා. අක්‍රමවත් ඔසප් වීම සමහර ඖෂධ වර්ග භාවිතය වගේම අධික ලෙස ව්‍යායාම වල නිරත වීම, ඉතා අඩුව අධික ශරීර බරක් තිබීම, ඒ වගේම ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් නොගැනීම නිසා ඇතිවෙන්න පුළුවන්. මෙවැනි හේතු වගේම හෝමෝන අසමතුලිතතාවය අක්‍රමවත් හොසප් චක්‍රයකට ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස තයිරොයිඩ් හෝමෝන මට්ටම ඉතා අඩු හෝ ඉතා වැඩිවීම හොසප් වීමේ ගැටලු ඇති කළ හැකි හේතුවක් වනවා. අපි දැන් බලමු හොසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද කියලා. ඒ කියන්නේ කොපමණ දින ගණන මේ හොසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය කියලා හඳුන්වන්නේ කියලා බලමු. මේ හොසප් චක්‍රයට බලපාන කිසිදු අසනීපයක් රෝගී තත්ත්වයක් ඔබට නැතිනම් ඔබේ සාමාන්‍ය චක්‍රය මත පදනම්ම ඔබේ අවසාන හොසප් වීමෙන් දින 21 සිට 35 දක්වා කාලය තුළ ඔබේ හොසප් වීම ආරම්භය යුතු වෙනවා. ඉතින් මිතිපතා හොසප් වීම වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ හොසප් චක්‍රයේ සමහර අවස්ථාවලදී විවිධ හේතුන් මත වෙනස් වන්න පුළුවන්. ඔබේ නිත්‍ය වශයෙන්ම හොසප් චක්‍රයේ දින 28ක් තිබෙනවා නම් ඔබට දින 29දීවත් හොසප් වීම සිදුුනේ නැත්නම් ඔබේ හොසප් වීම ප්‍රමාද වීලා යයි සලකනවා. මීළඟ කාරණයේ විදිහට අපි බලමු මේ වගේ හොසප් වීම සාමාන්‍ය විදිහට ප්‍රමාද වීමට. ඒ කියන්නේ ඇතැම් කාලවලදී සාමාන්‍යයෙන් ප්‍රමාද වීමට බලපාන හේතු මොනවද කියලා. මානසික ආතතිය, ස්වභාවික හෝමෝන වෙනස් වීම සහ උපත් පාලන ක්‍රම ආරම්භ කිරීම හෝ හිම ක්‍රම උපත් පාලන ක්‍රම නැවැත්වීම මේ හේතු ලෙස සලකන්න පුළුවන්. මෙම අක්‍රමවත් හොසප් චක්‍රය කියන්නේ වඳභාවය නොවේ. අක්‍රමවත් හොසප් චක්‍රය සෑම විටම සර්වබව කෙරෙහි සෑම අවස්ථාවකදීම බලපාන්නේ නැහැ. ඇත්ත වශයෙන් අක්‍රමවත් හොසප් චක්‍රයක් ඇති බොහෝ කාන්තාවන් ගැබ්ගෙන සාමාන්‍ය ගැබ්ගැනීම් සිදු කර තිබෙනවා. අක්‍රමවත් හොසප් වීම යනු වඳභාවයට යැයි නොවන ලෙස සඳහන් කර තිබෙන්නේ ඒ නිසා.
නමුත් මෙය ගැබ් ගැනීමට බොහෝ කල්ගත වීම හෝ ගැබ් ගැනීම පහසුවෙන් සිදු නොවීමට බලපානවා. අක්‍රමව තෝසප් වීමට හේතුවක් ලෙස විටමින් ඩි ඌනතාවය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම PCOS සහිත රෝගීන් විටමින් ඩි ඌනතාවෙන් පෙළෙන බව අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. මෙම ඔහොසප් වීමේ අක්‍රමිකතා, ඒ කියන්නේ අක්‍රමවත් ඔහොසප් චක්‍ර තිබෙන කාන්තාවන් ගැබ් ගැනීමේ වයසේ සිටින කාන්තාවන්ගෙන් 14%ත් 25%ත් අතර ප්‍රමාණයක් අතර තිබෙනවා. මෙය හෝමෝන අසමතුලිතතාවය වගේම මම කලින් සඳහන් කරා හෝමෝන පත්පාලන ක්‍රම භාවිතය, ආතතිය හා කම්පනය, බර අඩුවීම සහ ඇතැම් විවිධ සෞඛ්‍ය තත්ත්වයන් සෞඛ්‍ය ගැටලු මේ සඳහා හේතු වෙනවා. අපි දැන් බලමු වඩාත්ම වැදගත්ම මාතෘකාව තමයි දෙම්මම කතා කරන්න යන්නේ ස්වභාවිකවම නිතිපතාම ඔසප් චක්‍රයේ සිදුවීමට, ඔසප් වීම සිදුවීමට, ඒ වගේම ක්‍රමවත් ඔසප් චක්‍රයක් ස්වභාවිකම ඒ සඳහා කළ යුතු දේවල් මොනවද කියලා අපි බලමු. යෝග අභ්‍යාසවල නිරත වීම. මෙය ගොඩාක් වැදගත් වෙනවා ඔසපීමේ ගැටලු සඳහා යෝග ව්‍යායාම ඵලදායි ප්‍රතිකාරයක් වන නිරෝගී බර පවත්වා ගැනීම. නිතිපතා ව්‍යායාමවල නිරත වීම. ඉඟුරු කුරුඳු සහිත අනිවාර්යයෙන්ම මේ දෙ වර්ගයේ ගොඩක් වැදගත්. අනිකුත් කුළුබඩු ආහාරයට එකතු කර ගැනීම. සෞඛ්‍ය සම්පන්න ලෙස දෛනික විටමින් වර්ග ලබා ගන්න ඕනේ. අන්නාසි ආහාරයට ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම වඩාත් වැදගත් වෙනවා විටමින් සි බහුල පළතුරු වර්ග. මෙය ඔසප් වීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම කහ. කහ කියන්නේ රුධිර ප්‍රවාහය උත්තේජනය කළ හැකි, ඒ කියන්නේ ගර්භාෂයේ සහ ශ්‍රෝණි ප්‍රදේශයේ රුධිර ප්‍රවාහය උත්තේජනය කළ හැකි ඖෂධයක් ලෙස සලකනවා. ඒ වගේම බීට්‍රූට් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම හකුරු ආහාරයට ගැනීමත් වැදගත්. විශේෂයෙන්ම කලින් සඳහන් කරා මම ඉඟුරුත් ගොඩාක් වැදගත් වෙනවා මේ කාර්ය පහසු කිරීමට. ඒ වගේම ඉදුණු පැපොල්, නොවිදුණු ගස් ලැබු ආහාර වේලට එක් කර ගැනීමෙන් ඔබේ ඔසප් කාලය නියාමනය කළ හැකි වෙනවා. කුරුඳු, කොමාරිකා, කහ, අන්නාසි, පාස්ලේ මේ ආහාරත් ගොඩාක්ම වැදගත් වෙනවා. අපි දැන් බලමු ඔසප් අක්‍රමිකතා, කියන්නේ අක්‍රමවත් ඔසප් චක්‍රය සඳහා තිබෙන වෙනත් පොදු ප්‍රතිකාර මොනවද කියලා. අංක 1. මුඛ ප්‍රතින්දිස රෝධක චක්‍රීය ප්‍රොජෙස්ටරෝන්. චක්‍රීය ප්‍රොජෙස්ටින් ආහාර ගැනීමේ අක්‍රමිකතාවන් සඳහා සහ පෝෂණ ප්‍රතිකාර වැනි ඔසප් වීමේ ගැටලු ඇති කරන විවිධ ආබාධ සඳහා කරන ප්‍රතිකාර. මෙවැනි ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට සුදුසු පළතුරු මොනවද කියලා අපි දැන් කතා කරමු. මේ ගැන
නොවල් හල තියෙනවා අන්නාසි සහ ගස් ලැබු කියන්නේ ගබ්ගත් මුල් කාලයේදී ආහාරයට ගැනීමට සුදුසුම නැති ආහාර වර්ග දෙක පළතුරු වර්ග දෙක. ඉතින් අන්නාසි සහ පැපොල් අමුවෙන් තමයි සුදුසු නැත්තේ. ගොඩක්ම අහිතකර ලෙස බලපානවා. ඔබේ කුසියේ සිටින දරු පැටියාට ගොඩක් අහිතකර වෙනවා. නමුත් අන්නාසි සහ පැපොල් හොස පීම නියාමනය කිරීමට උපකාරී වන බව අධ්‍යයනය වලින් සොයාගෙන තිබෙනවා, තහවුරු කරගෙන තිබෙනවා. ඉතින් අන්නාසිවල අඩංගු එන්සයිමයක් තමයි බ්‍රොමෙලේන් එන්සයිමය. ඉතින් එය රුධිර ප්‍රවාහයට සහ රතු සහ හතු රුධිරාණු සහ සුදු රුධිරාණු නිපදවීමට වඩාත් උපකාරී වෙනවා. ඒ වගේම පැපොල්. පැපොල් වල කැරොටින් අඩංගු වෙනවා. එය ඊස්ට්‍රජන් මට්ටමට උපකාර වෙන පෝෂකයක්. මෙය නිවර්තන පරතුර ගර්භාෂයේ හැකිලීමටද උපකාරී වෙනවා. ඒ වගේම වෙනත් පළතුරු විදිහට දොඩම්, ලෙමන්, කීවි, ආඹ වැනි පළතුරු නිතිපත ආහාරයට ගැනීමෙන් උසපක්‍රමිකතා අඩු කරගත හැකි, විශේෂයෙන්ම මම සඳහන් කරපු ඉදුණු අන්නාසි සහ ඉදුණු ගස් ලැබු. මීළඟට අපි බලමු උසපවීම නිතිපතා ක්‍රමවත් කිරීමට සුදුසුම පානයක් මොකක්ද කියලා. මෙහිදී මං කලින් සඳහන් කර ඉඟුරු, ඉඟුරු තේ, අමු ඉඟුරු නිතිපතා පරිභෝජනය කිරීම ඔබේ ඔසපවීම ක්‍රමවත්ම සිදු කිරීමට නියාමනය කිරීමට බොහෝ සේන උපකාරී වනවා. ඉඟුරුවර ජිංජරෝල් අඩංගු වන අතර ඒ ශරීරයේ දැවිල්ල හා උෂ්ණය අඩු කරනවා. එය ගර්භාෂ මාංශපේශි හැකිලීමට සහ හෝමෝන සමතුලිතතාවයට පහසුවක් සලසනවා. එය මාසික ඔසප්වීම ප්‍රමිතිගත කරනවා. සාර්ථකව ඔසප්වීම සිදුවනවා. තවත් ආහාර වර්ග බලපාන ආකාරය. ඔසප්වීම අක්‍රමවත් වීමට හේතුව ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ඔබ බිත්තර, යෝගට්, සෝයා බෝංචි, ආමන්ඩ්, කජු වැනි ගුණාත්මක ප්‍රෝටීන් වලින් පොහොසත් සමබර ආහාර වේලක් සහ නැවුම් පළතුරු සහ එළවලු අනිවාර්යයෙන්ම ආහාර වේලට එකතු කරගත යුතුයි. ඒ නිසා ඔයාලගේ ආහාර වේල හොඳ ආහාර වේලක් කරගත්තොත් අනිවාර්යයෙන්ම අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමට පහසු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඔසප් වීම එක් මාසයක් තුල, එක් ඔසප් චක්‍රයක් තුල අක්‍රමවත් වීම, ඒ කියන්නේ පහුවීම හෝ කලින් සිදුවීම, එය මෙය අක්‍රමවත් ඔසප් චක්‍රයක් වාට තියෙනවා කියන්න, අක්‍රමවත් ඔසප් වීමක් තියෙන්නේ කියලා තහවුරු කරන්න සුදුසු නැහැ. මේ අඛණ්ඩව මාස කිහිපයක්, මාස 3-4ක් එක දිගටම ඔයාගේ නියමිත ඔසප් දිනේට සිදු නොවුනොත් එය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේට විවිධ හේතු තියෙනවා. ඉතින් බරපතල රෝගී තත්ත්ව වෙනත් පුළුවන්. ඔයාලා කිසිසේත්ම බිය විය යුතු නැහැ. ඒකට ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මං කලින් සඳහන් කරපු ස්වභාවික ආහාර වර්ග ස්වභාවික ක්‍රම මගින් උත්සාහ කරලා ඔයාලට ගර්භණී වෙන්න බැරි වුණොත් ඔසප් චක්‍රයේ ක්‍රමවත් තුනේ නැත්තම් ඔයාලට පුළුවන් මං සඳහන් කරපු අනිත් ක්‍රම, කියන්නේ ප්‍රතිකාර, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. ඉතින් මේ මගින් මෙම සංකූලතා මග හරවා ගන්න පුළුවන්. අපි බලමු ඔසප් වීම සිදුවන විට මොන වගේ ලක්ෂණද ඇති වෙන්නේ කියලා. දැන් ඔයාලා සමහර මාසවලදී බලාගෙන ඉන්නවා ඔයාලගේ ඔසප් වීම තාම සිදුුනේ නැත්තේ ඇයි කියලා. කියන්නේ සමහර මාසවල විවිධ හේතුන් මත ඔසප් වීම පහුවෙන්න පුළුවන්. නමුත් ඔයාලට දැනගන්න පුළුවන් ගර්භණීද නැද්ද කියලා මේ ලකුණ ඔයාලට තිබුණොත්. මේ ඔසප් වීමට පෙර හෝ සමහර අයට ඔසප් කාලය තුලද ඇති වෙන්නට පුළුවන්. මේ විශේෂ ලක්ෂණ කිහිපයක් මම සඳහන් කරන්න ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා
अंक एक ओबे निकट सह हहु प्रदेश बिंदी सियुम बिंदी देखी है कि ओबे पियुर वेदनाकारी बव हो एवागे बार स्वभाव तेनेट पुलो ओसपी महा संबंध मि पियुर वेदनाव चाक्रीय पियुर वेदनाव लेस हंदिन्वेनवा ओसप रुदिरे गेली आरंभ वी दिन कीहिपयक गतवन तुरु डिंब मोचनय वू पशु वहाम मे पियुर मुदु मोलोक बवा इति मुनु बवा कैतिवना तिमां हितनो मे करुणु ओयाला गोडक मेवा गेन दान्न नैति कियला इति मेगेन ओयाला होयला बलन्न ඔයාලට මේ මගේ කරුණ මේ මාතෘකාව ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ ස්වභාවික ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙලා බලන්න මුලින්. ඉන් පස්සේ ඔයාලා වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න. ඉතින් මං හිතනවා ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මගෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න මොකද මම අලුතින් වීඩියෝ එකක් දැම්මම ඔයාලට ඉක්මනට බලන්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම share කරන්න like කරන්න දිගටම මගේ channel එකත් එක්ක ඉන්න හැමෝටම යහපතක්ම වේවා